දොළහා කමටහංහි යෙදීම කමටහාන් සිතින් සලකමින් එහි යෙදීම භාවනාවය සිත නොයෙක් අදහස් සමග එක්වන්නට යන බව ඔබට අප්‍රකට නැතර එසේ වෙනත් දෙයකට යන්නට නොදී කමටහාන් කෙරෙහිම සිත යොදා ගැනීම මෙහිදී විශේසයෙන් බලාපොරොත්තුවිය යුත්තකි මෙසේ එහි එදෙන්න්නාට තමාගේ උත්සා සම්පත්්‍යයේ බලයෙන් යම්කිසි අවස්ථාවක හොඳටම එහි සිත බැඳීගෙනමෙන් බොහෝවේලාවක් තිබෙනට පිළිවන. එකල්න කලින් ඔබට පුරුදු නීවරණ කෙලසිලි නැතිව සිත හොඳටම තැම්පත්වෙයි. භාවනාවකින් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලයක් වූ අර්පනාවට සමීපව ඉන්නා බව, එකල්ලී තේරුන්ගෙන උත්සාහය ලිහිල් නොකර වැඩකරගෙන යායුතුය. මෙබඳු අවස්ථාවේ පහළවන සමාදියට උපච්චාර සමාධියයි කියනුලවේ. අර්පනා සමාධයට සමීපව ආසන්නව පවතින හෙයිනි. උපචාර සමාධිය සිතෙහි පාල වූ කල්ලි කමටහන් නිමිත්ත අම්මුතු විද්‍යකට පෙනෙනෙහෙයින් එයින්ම සමාධියයේ තත්ත්වයද තේරුම්ගත හැකිය. කර්මස්ථානය වසයෙන් සිතිීන් වැඩ කරන භාවනාරම්මණය දියුණුවේ හැටියට නම් තුනකින් සඳහං වෙයි පරිකම්ම නිමිත්ත උද්ගහන් නිමිත්ත පටිභාග නිමිත්ත යනුවෙන රිකම්ම නිමිත්ත නම් මුලින්ගත් භාවනා අරමුණයි. එය සිතද හොඳින් ප්‍රගුණ වූ කල්ලි උද්ගානිමිත්තයයි කියනු ලැබේ. ඒ උද්ගා නිමිත්තෙයි භාවනාකිරීමෙන් ඉපද වූ ආලෝකමය අවස්ථාව පටිභාග නිමිත්ත නම් වේ ධ්‍යානචිත්තේ පාලවන්නේ මේ පටිභාග නිමිත්තෙහි භාවනා කිරීමෙනි පටිභාග නිමිත්ත හැම කමටහනකම ඒකාකාර නොවේ. එහි විශේසකම පසුව පැහැදිලි කරමු. කායිගතා සතිය හා ආනාපාන සති යන දෙක හැර සෙසු අනුස්සති අටද ආහාර පටික්කූල සංඥාවද චතුධාතු අවත්තානේද යන කමටහන් දහයෙන් ලැබෙන්නේ උපචාර සමාධය පමණය, ආනාපන සතිය හා දසකසින වැඩීමෙන් සියලු රූපාවචර ද්‍යාන ලැබේ. කායිගතා සතිය හා දස අසුභ වැඩීමෙන් ප්‍රථම ධ්‍යානය පමණක් ලැබේ. පළමුතුන් බ්‍රක්මවිාර වැඩීමෙන් ධ්‍යානතුනක් ලැබිය හැකිය. සතරවන්න බ්‍රක්්මවිහාාරේද උපේක්කා. ආරප සතරද වැඩීමෙන් සතරවන දිහානය ලබාගත හැකිය.